සමන්විතව රැස් නොවන නිසාත් ඒ වගේම හෙට දිනේ ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙන නිසාත් මම හිතන්නේ අපි සියලු දෙනාම පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ජාත්‍යන්තර කාන්තා දිනය හෙට දිනේ යෙදී තිබෙන අවස්ථාවේ අපි අද දවසේ සභාවක් හැටියට ඒකමතිකව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අපේ සුබ පැතුම් ඒ වගේම ගෞරවය විශේෂයෙන්ම ඇයට ශක්තිය දයට ප්‍රගතිය යන තේමාව යටතේ කාන්තාවන් බලගැන්වීමේ පරිවර්තනාත්මක බලය ගොඩනැගීම පිළිබඳ ගමනට අපේ සුභාසින්සනය අපි මේ අවස්ථාවේ පුද කළ යුතුයි. විශේෂයෙන්ම මතක් කරන්නට කැමති ජාත්‍යන්තරවත් දේශීයවත් අපි විවිධ එකඟතාවයන් වලට අවබෝධතාවයන් වලට ප්‍රවේශ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් කෙරෙහි සියලුමාකාරයේ වෙනස්කොට සැලකීම් පිටු දැකීමේ සම්මුතිය 1979 කාන්තාවන් කෙරෙහි ප්‍රචණ්ඩත්වයේ පිටු දැකීමේ ප්‍රකාශන 1993 ඒ වගේම බීජින් ඩෙක්ලරේෂන් එක විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීම ගැන කාන්තා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව 1952 සම්මුතිය ඒ වගේම 2003 මපුටෝ ප්‍රෝටෝකෝල් එක හරහා විශේෂයෙන්ම වෙනස්කම් වලට විරුද්ධව ක්‍රියාත්මක වීම විවාහක කාන්තාවන්ගේ ජාතිකත්වය පිළිබඳ සම්මුතිය 1957 ඒ වගේම කාන්තාවන්ට ඉදිරි සියුමාකාරයේ වෙනස්කොට සැලකීම් පිටු දැකීම ඒ ප්‍රෝටෝකෝල් එක 1999 ඒ වගේම ඉස්තාන්බුල් සම්මුතිය 2011 විශේෂයෙන්ම කාන්තාවට එල්ල වෙන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව අපේ ඒක අවබෝධතාවය ඒකඟතාවය ඒ වගේම ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අන්තර් ඇමරිකානු සම්මුතිය ඒ වගේම 2019 ILO සම්මුතිය ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැඩ ලෝකයේ තුල තුරන් කිරීම මෙන්න මේ අනාදී වශයෙන් සම්මුතින් රසකට එකඟතාවයන් රසකට අපිත් අපේ රටත් ගිවිසුම්ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ගිවිසුම් තිබුණට මදි රටේ නීති පද්ධතිය තුළ මේ ගිවිසුම් බලාත්මක කරලා මේ රටේ කාන්තාවගේ දේශපාලන සමාජීය ආර්ථික සංස්කෘතික ආගමික සහ අනිකුත් අයිතීන් සුරක්ෂා කරන්නට අපි කැපවෙන්නට ඕන. විශේෂයෙන්ම කාන්තා නියෝජනත්වය ගැන කතා කරනකොට මේක දිගින් දිගටම අපිට සාර්ථක කරගන්නට බැරි වුණු දෙයක්. විශේෂයෙන්ම මම සුබ පතනවා අපි ඇති කරපු වෙනස්කමක් ඒකට වර්තමාන ජනාධිපතිතුමාටත් ප්‍රසාදය හිමි වෙනවා. පළාත් පාලන ශාස්ත්‍රයේ 25%ක අනිවාර්ය කාන්තා නියෝජනයක්, ඒ කියන්නේ මන්ත්‍රී රිසර්වේෂන් එකක් ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම ජන සමාජයෙන් කොන්නු කාන්තාව පෙරට ගෙනෙන්නට ඒ දරපු උත්සාහය අපි හිතනවා ඒක පළාත් සභා ශාස්ත්‍රයටත් පාර්ලිමේන්තු ශාස්ත්‍රයටත් අපි යම් ආකාරයකින් එය දියත් කිරීම යෝග්‍යයි කියන එක මම ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනේ පමණක් නොවේ 24 පෑම 365 දවසේම අපේ රටේ කාන්තාවන් හැම ආකාරයකින් හැම අවස්ථාවකදීම නිවසේදී හෝ වේවා වැඩබිමේදී හෝ වේවා නිවසේ සිට වැඩබිමේ ප්‍රවාහණය හෝ වේවා මේ හැම අවස්ථාවකදීම අතිශය පීඩනයකට අසහනයකට හිංසනයකට ලක්වන කොට්ටාසයක්. ඒ වගේම මම දැනගන්නට කැමති අපිට දැනගන්න ලැබුණ මේ පාර්ලිමේන්තුව තුලත් සේවය කරන යම් යම් කාන්තාවන්ට විවිධ අඩන්තේටන් බලපෑම් හිරිහැර අයුතු යෝජනා මේ අනාදී වශයෙන් අපිට දැනගන්න ලැබුණා. එවන් හිංසනයකට මේ පාර්ලිමේන්තුවේ සේවය කරන සමහර කාන්තාවන්ටත් ලක්වන්නට සිදු වෙලා තිබෙනවායි කියලා. ඒ පිළිබඳවත් වර්තමාන ප්‍රගතියක් අපි බලාපොරොත්තු වෙන ඔබතුමාගේ මොකක්ද ඒකට වෙලා තියෙන්නේ, මොකද වර්තමාන තත්ත්වය. ඒ නිසා ඒ කරුණු කාරණා එකඟ කරගෙන එකතු කරගෙන විශේෂයෙන්ම මේ 225ම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙදෙන් තොරව අපි සමස්ත පාර්ලිමේන්තුවම
perate kanta prajava shaktimat karannata kapa wenoy kiyana yojana man idiripat karala heta dine pavathina kanta dine nimithi karagena sabhanayakathuma 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 mama garu upakshanayakathuma genella da yojanawa sthira karanawa kanta dine nimitte ma hitanne ada peroru 11ta dine obathumage pradhanathwen parliamentwe kanta sansade meweni ma avasthawak විශේෂයෙන්ම ලෝකේ පුරාම අද මේ කාන්තා දිනය හෙට දිනේ තින්නේ සැමරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා ලෝකේ ඒ කියන්නේ යම් වසංගත රෝගයක් හැදුනත් ආර්ථික පසුබෑමක් ඇති වුණත් කුමන දෙයක් සිදු වුණත් අවසාන වශයෙන් විශේෂයෙන්ම ලංකාව වගේ රටවල මාතෘත්වයේ මුල් කරගෙන පවුලක් සංවිධානය වෙලා තිබෙන නිසා ඒ සියලු බර කරට ගන්න වෙන්නේ කාන්තා පක්ෂයෙන් ඉතින් ඒ නිසා Mahitana wisala waga kim sambara keartin. Darwangi pasala diapani ahra tika deneka gedara mulitat kian kalamana karna kara kana kami sirudi sambandi. Enisa api kanta dine parlimen twidi. Karupakshana ektuma genen lada yojanawa anumata karami sampurna sahayoge kanta dine samari medi matu etiwana yojana. Wakriatma kirim sadha api sampurna sahayoge labade. Yeah.